one of the most cunning killers they've ever had to trace. ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ලෝ බිහිවුණු දරුණුම දාම ගතකින් දහ දෙනා ගැනයි. මේ ලෝ වෙන්නේ හා. මෙයාලා මේ විදිහට මිනිසුන් ඝාතනය කරන්න පෙළඹිලා තියෙන්නේ කුඩා කාලේ මෙයාලට මුහුණ දෙන්න වුණු අඳුරු මතක නිසා හෝ මෙයාලට පවතින කොමන හෝ මානසික රෝගී තත්ත්වයක් නිසායි. මේ දාම ඝාතකයෝ මිනිසුන් මරන්නේ එකම රටාවකටයි. ඉතින් මෙයාලා මේ ගොදුරු අල්ලගන්න යොදන උපක්‍රම ගැන පැහැදිලි අවබෝධයක් මේ වීඩියෝ එක අවසානයේ ලැබෙයි කියලා මං හිතනවා. ගැරි රිඩ්වේ කොළ ගංගාවේ ඝාතකයා. එහෙම නැත්නම් ග්‍රීන් රිවර් කිලර් කියලා තමයි මෙයා හඳුන්වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි මෙයා ජීවත් වෙන්නේ. මූලික ගොදුරු වෙන්නේ තරුණ ගැහැණු අය හෝ ලිංගික ශ්‍රමිකයන්. මෙයා ඝාතනය කරපු ගණන ආසන්න වශයෙන් 90කට ආසන්න වෙනවා. අනාවරණය කරගත්තු ගණන 49ක්. අවුරුදු 20ක කාලයක් විතර මේ ඝාතකයා තමන්ගේ භීෂණය පතුරවල තියෙනවා. මොහු බෙල්ලමිරි කළ තමයි ඝාතනය සිදු කරන්නේ. ඒ වගේම ඝාතනය කිරීමෙන් පසු ඒ මලසිරුරු සමග ලිංගික ක්‍රියා සිදු කිරීම සිදු කරනවා. ඝාතනය කිරීමෙන් අනතුරුව මොහු විසින් එම මලසිරුරු ග්‍රීන් ගංගාව අවට හෝ ඒ ආසන්න කැලෑවේ පළ දමනවා. මේ නිසා තමයි මොහුට ග්‍රීන් රිවර් කිලර් කියලා හඳුන්වන්නේ. කොහොම වුණත් 2001 වසරේදී ඝාතනය වුණු කාන්තාවන්ගේ ශරීරවල තිබුණු DNA වලින් හඳුනා ගන්නෝ ගැරි මේ ඝාතන පසුපස සිටින බව. ඔහු විසින් කරන ලද පාපොච්චාරණේ ඔහු විසින් කාන්තාවන් 49 දෙනෙකු ඝාතනය කළ බව කියනවා. නමුත් එම ප්‍රමාණය දෙගුණයක් වන බව පොලිසිය ප්‍රකාශ කරනවා. ගැරි රිඩ්වේ මේ වෙනකොට කොලොරාඩෝවල තියෙන අධි ආරක්ෂිත ෆෙඩරල් බන්ධනාගාරයක ජීවත් වෙනවා. මීළඟට අපි කතා කරන්නේ ඇනටොලි ඔනොප්‍රින්කෝ ගැන. මොහු යුක්‍රේන ජාතිකයේ. මොහුට අවුරුදු 4 වෙනකොට මොහුගේ මව මැරෙනවා. ඊට පස්සේ පියා මොහු අනාථ නිවාසයකට බාර දීලා සහෝදරයා පියා ළඟ තියන් ඉන්නවා. ඒ හේතුව නිසා තමයි මොහු දරුණු ඝාතකයෙක් වෙන්නේ. ඒ වගේම 1996 වසරේ මොහු සිරභාරයට ගන්න තෙක්ම දාම ඝාතකයෙක් බව සොයාගෙන නැහැ. මොහු ඝාතනය කරන්නේ එක්තරා රටාවකට. හුදෙකලා නිවෙස්වල ඉන්න පවුල් තමයි ඇනටොලිගේ ගොදුරු වෙන්නේ. මුලින්ම එම නිවසේ ඉන්න සැමියාත් පසුව බිරිඳත් අවසානයේදී දරුවන්ද ඝාතනය කිරීම මොහුගේ රටාව වෙනවා. නමුත් කෙසේ හෝ එම ඝාතනවලට සාක්ෂිකරුවන් ඉන්නවනම් ඔවුනුත් ඝාතනය කරනවා. අවසානයේදී සම්පූර්ණ නිවසම ගිනි තබමින් විනාශ කිරීම සිදු කරනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව ඝාතනය කරපු ගණන 52. ඇනටොලි ඔනොප්‍රින්කෝ මේ ක්‍රියා සඳහා වැරදිකරුව එකල යුක්‍රේනයේ තිබූ නීතියක් ඉවත් කිරීම නිසා ඔහු නිදහස් වුණා. නමුත් ඔහු 2013 වසරේදී බන්ධනාගාරයේ තුලදී මිය ගියා. මිය යනකොට ඔහුගේ වයස අවුරුදු 54. ඇන්ඩ්‍රි චිකටිලෝ. මොහුත් රුසියානු යුක්‍රේන සහ උස්බෙකිස්තාන යන රටවල් තුන්ට අයත් ඝාතකයෙක්. මොහු විවිධ නම් වලින් හඳුන්වනවා. රොස්ටෝව් වල ඝාතකයා. ද රෙඩ් රිපර්. ද රොස්ටෝව් රිපර් යන නම් වලින් මොහු හඳුන්වනවා. මොහු උපදින්නේ දුප්පත් පවුලක. ඔහු අධ්‍යාපනය ලැබමින් ඉන්න අතරතුර සිදු වුණ ලිංගික අපයෝජනයක් නිසා තමයි මේ විදිහට ඝාතනය කිරීම පටන් ගන්නේ. මොහු ඝාතනය කිරීම ආරම්භ වන්නේ ගුරුවරයෙක් ලෙස සේවය කරන අතරතුර. ඇන්ඩ්‍රිගේ පළවෙනි ගොදුර වන්නේ නව හැවිරිදි යෙලීනා ජගට් නොවා නම් දැරියයි. ඒ 1978 වසරේදී. මොහුගේ ඝාතන රටාව වෙන්නේ ලිංගික අඩත්තේට්ටම් සහ පසුව ඝාතනය කිරීමේ. ඇන්ඩ්‍රිගේ ඝාතන ගොඩක් සිදුවෙන්නේ ඉහත සඳහන් රටවල් තුනේ දේශ සීමා අසන්නේ. ඇන්ඩ්‍රිගේ ප්‍රකාශයට අනුව ඔහු විසින් සිදුකරන ලද ඝාතන සංඛ්‍යාව 53. නමුත් එම ගණන ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකිය. 1994දී මොහුව මරා දමනවා. අබුල් ජාබර්. මොහු ඇෆ්ගනිස්තාන ජාතිකයේ.
මොහු ගැන තොරතුරු බොහොම කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ගොදුරු බවට පත්වෙන්නේ පිරිමිළමු. ඒ වගේම ඝාතන රටාව වෙන්නේ ඔවුන් දූෂණය කිරීමෙන් අනතුරුව බෙල්ල මිරිකීමෙන් ඝාතනය කිරීමයි. එමෙන්ම ඝාතනය වූවන්ගේ සංඛ්‍යාව 65ක් බව ස්ථිර කරලා තියෙනවා. එහෙත් සැක සහිත ලෙස ඝාතන සංඛ්‍යාව 300කට අධික වන බව පැවසෙනවා. කොහොම වුණත් මොහුගේ ඝාතන නිසා අහිංසක පිරිමින් දෙදෙනෙකු වරදකරුවන් ලෙස මරා දමනවා. නමුත් අවසානයේදී එනම් 1972 මොහු එල්ලා මරා දමනවා. යැන් සිංහායි. මොහු චීන ජාතිකයෙක්. මේ ඝාතකයා හඳුන්වන්නේ රාක්ෂ මිනිමරුවා හෙවත් මොන්ස්ටර් කියලා යන නමින්. මේ නමින් හඳුන්වන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මොහු ඝාතනය කිරීමට බලාපොරොත්තු වෙන ගොදුර ජීවත් වෙන නිවස තුළට රාත්‍රියේ ඇතුල් වෙලා එහි ඉන්න හැම කෙනෙක්ම ඝාතනය කරන එක. ඝාතනය කිරීම සිදු කරන්නේ ඉතාමත් දරුණු විදියට. මෙහෙම කිව්වොත් මොහු ඝාතනය කිරීමට භාවිතා කරන්නේ පොරෝ, සවල් සහ මස් කපන්න ගන්න ලොකු පිහි. එහෙම නැත්නම් මන්න පාවිච්චි කරලයි. යැන් සිංහායි මේ විදිහට ඝාතනය කරන්න පටන් ගන්නේ ඔහුගේ පෙම්වතිය ඔහු සමග තිබූ සම්බන්ධය නතර කිරීම නිසයි. ඔහුගේ ඝාතන සංඛ්‍යාව 67ක්. මොහු ප්‍රකාශ කරලා තියෙනවා මට වැඩක් නැහැ ඔවුන් ජීවත් වෙන්න හෝ නැද්ද සුදුසුද කියලා. ඒක මගේ සැලකිල්ලක් නෙමෙයි. මගේ කිසිම ආශාවක් නැහැ සමාජයේ කොටසක් වෙන්න. 2004 වසරේදී මොහුට හමුදා විසින් වෙඩි තබා ඝාතනය කිරීමට නියම කරන ලදී. කම්පටිමාර් ශංකරයා. පස්සෙන් ස්ථානය ගන්නේ අපේ අල්ලපු රටේ හිටිය දරුණු දාම ඝාතකයෙක්. මොහු ඉන්දියා ජාතිකයෙක්. මොහු ඝාතන සිදු කිරීම කරලා තියෙන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්. මිටියෙන් පහර දීමෙන් පමණක් මොහු විසින් 70 දෙනෙකු ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම මොහුගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි කම්මුල කණාවට තියෙන යුස්ටේකීය නාලයට පහර දීමෙන් ඝාතනය කිරීම. ඒක තමයි මොහුගේ ඝාතන රටාව. 1979දී මොහු එල්ලා මරා දැමුණා. එහිදී ඔහුගේ අවසන් ප්‍රකාශය වුණේ මම මිනිමැරුවේ ආඩම්බරකමකට. කවුරුවත් මම වගේ වෙන්න ඕන නෑ කියලයි. පෙඩ්‍රෝ රොඩ්රිගස් ෆිල්හෝ. මොහු බ්‍රසීල ජාතිකයෙක්. පෙඩ්‍රෝ උපත ලබනකොට ඔහුගේ හිස්කබල තුවාල වෙලා තිබුණා. ඒකට හේතු වුණේ ඔහුගේ මව ගර්භණී අවස්ථාවේදී ඔහුගේ පියා විසින් සිදු කළ දරුණු පහරදීම නිසා. එමෙන්ම ඔහුගේ පියා විසින් මන්නේගෙන් පහරදීම නිසා පෙඩ්‍රෝගේ මව ඝාතනය කරනු ලැබුවා. කොහොම වුණත් ඔහු ඝාතනය කිරීම ආරම්භ කළේ ඇල්ෆෙනිස්වල උපනගරාධිපති ඝාතනය කිරීමේ. පසුව පෙඩ්‍රෝ ඔහුගේ පියා ඝාතනය කරලා ඔහුගේ හදවතේ කොටස් ආහාරයට ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. මොහුගේ ගොදුරුවල විශේෂ රටාවක් දකින්න ලැබෙන්නේ නැහැ වගේම ඝාතනය කිරීම සිදු කරන්නේ සතුටට සහ පළිගැනීමේ චේතනාවෙන්. මොහු සිරභාරයට ගැනීමෙන් පසු බන්ධනාගාරය තුළදී සිරකරුවන් 47 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා. සම්පූර්ණ ඝාතන ගණන 71ක් බව ස්ථිර කරලා තිබුණත් සැක කටයුතු ලෙස එම ගණන 100 ඉක්මවන බව පැවසෙනවා. 2007 වසරදී මොහු හිරෙන් නිදහස් වුණත් නැවත 2011 වසරදී කොලහල ඇති කිරීම නිසා නැවත සිරගත කරලා තියෙනවා. ඩැනියල් කාමාගෝ බාබෝසා. මොහු කොලොම්බියා සහ ඉක්වදෝර ජාතිකයේ. කුඩා කාලේ ඉඳන්ම පීඩාකාරී ජීවිතයක් තමයි ගත කළේ. ඒකට හේතු වුණේ ඔහුගේ කුඩම්ම විසින් ඇතැම් අවස්ථාවලදී දඬුවම් ලෙස ගැහැණු ළමුන්ගේ ඇඳුම් ඔහුට අඳින ලෙස බලපෑම් කිරීමයි. මේ හේතුව නිසාම ඔහුගේ මිනිමැරුම් සඳහා රටාවක් සහ විශේෂ පුද්ගලයන් පමණක් යොදාගත්තා. මොහුගේ ගොදුරු බවට පත්වුණේ තරුණ සහ දුප්පත් ගැහැණු ළමුන් සහ කාන්තාවන්. ඔහු තම ගොදුරු ඩැහැ ගැනීම සිදු කරන්නේ එක්තරා විශේෂ ක්‍රමයකට. ඔහු විදේශිකයෙකු ලෙස පෙනී සිටිමින් ඒ ප්‍රදේශයේ ඇති පල්ලියකට විශාල මුදල් තොගයක් ආධාර ලෙස දෙන ආකාරයට පෙනී සිටි. එහිදී ඔහුගේ ඉලක්කය වන එම කාන්තාව හට එම මුදල පෙන්නා. එයින් කොටසක් ලබා දෙන බව පවසමින් පල්ලියට යන පාර පෙන්වන ලෙස ඇයට ඉල්ලීමක් කරයි. එහිදී ඔහු එම කාන්තාව කැලේකට රැගෙන ගොස් දූෂණය කර
ගෙල සිර කිරීමෙන් ඝාතනය කරයි. ඔහු සිදු කරන ලද ඝාතන ගණන 72ක් ලෙස ස්ථිර වුවත් සැක කටයුතු ලෙස ඒ 150කට අධික වන බව පැවසේ. 1994 දී සිරගේ තුලදී ඔහුගේ සගයන් විසින් ඔහු මරා දමන ලදී. පෙඩ්‍රෝ ලෝපෙස්: මම තමයි ශතවර්ෂයේ මිනිසා. කාටවත් මාව අමතක වෙන එකක් නැහැ. මොහු කොලොම්බියානු ජාතිකයෙක්. බොහොමයක් තම මිනිමරුවන්ට වගේම මොහුට තිබුණේ බොහොම මිහිරි කුඩා අවධියක්. කුඩා කලම පියා මිය යාමත් නිසා මොහු අවුරුදු 8 පමණදී නිවසින් පැන යනවා. වයස 18 දී මෝටර් රථ සොරකමක් නිසා සිරගත වන මොහු එහිදී පිරිමි සැකකරුවන් 4 දෙනෙකු අතින් දූෂණය වෙනවා. නමුත් පරිගැනීමක් ලෙස ඔහු ඉන් 3 දෙනෙකුම හිරගේ තුල ගල සිර කරලා මරා දමනවා. මේක තමයි ඔහුගේ පළමු ඝාතනය ලෙස සැලකෙන්නේ. මොහු දාම මිනිමරුවෙකු ලෙස ඝාතන සිදු කරන්නේ තරුණ ගැහැණු ළමයින් ඝාතනය කිරීම ආරම්භ කිරීමත් සමග. මොහු තරුණ ගැහැණු ළමුන් දූෂණය කර ගෙල සිර කිරීමෙන් ඝාතනය සිදු කරනවා. මොහු ඇන්ඩීසී රාක්ෂයා ලෙසටත් හඳුන්වනවා. 1980 දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී මොහු හිරබාරයට ගන්නවා. එහිදී කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු යන රටවල්වල දැරියන් 420කට අධික ගණන මොහු මරා දමා ඇති බවට පාපෝච්චාරණය කරනවා. ඉන් 110ක් ස්ථිර කරලා තියෙනවා. වසර 14ක සිර දඬුවමක් සඳහා මොහු සිරගත කළා. 1994 වසරේදී මොහු හිරෙන් නිදහස් වී මානසික රෝහලක ප්‍රතිකාර ලබා 1998 වසරේදී සම්පූර්ණ නිදහස් පුද්ගලයෙකු ලෙස සමාජයට එනවා. නමුත් 2002දී සිදු වූ මිනිමරුමක් සඳහා මොහුට චෝදනා එල්ල වුණ නමුත් එහිදී මොහු අල්ලා ගැනීමට හැකි වෙන්නේ නැහැ. කෙසේ වුවත් අද වනතුරු පෙඩ්‍රෝ පිළිබඳ කිසිම තොරතුරක් දැනගැනීමට හැකියාව ලැබී නැහැ. ලුයිස් ගරවිටෝ: මොහුත් කොලොම්බියානු ජාතිකයෙක්. මොහු තමයි මෙතෙක් බිහිවුණු ලෝකයේ දරුණුම දාම මිනිමරුවා විදියට සැලකෙන්නේ. ලුයිස් කොලොම්බියාවේ ලා බෙස්ටියා, ද බීස්ට් හෙවත් මුර්ගයා යන නමින් හඳුන්වනවා. මොහුත් කුඩා කාලයේ ඉඳන්ම මානසික හා කායික ලෙස ලිංගික වදහිංසා වලට ලක්වුණු කෙනෙක්. මොහුගේ මිනිමැරුම් රටාව වන්නේ පිහියකින් ඇනීම හෝ නීනකින් ඇනීම මගින්. ඝාතන ඉලක්ක වන්නේ වීදි දුප්පත් ලා පාල පිරිමි දරුවන් වීමයි. මෙයට හේතුව වෙන්නේ ඔහු විසින් කුඩා කාලයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් බව පවසයි. මොහු විසින් දුප්පත් වීදි දරුවන් හට තෑගි සහ මුදල් පෙන්නා පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සිදු කරයි. මෙයින් නොනවතින ඔහු සිරුරු කපා කොටා දමා විකෘති කිරීමටත් පෙළඹෙනවා. මොහු විසින් පාපොච්චාරණය කිරීම අනුව සිදු කළ ඝාතන ගණන 300කට අධික වෙනවා. ලුයිස් විසින් කොලොම්බියාවේ නගර 50කට අධික සංඛ්‍යාවක දරුවන් ඝාතනය කරලා තියෙනවා. 1999 දී ඔහු නීතියේ රැහැනට හසු වෙනවා. ඔහු විසින් සිදු කළ මිනිමැරුම්වල පරීක්ෂණ අද වෙනතුරු සිදුවෙමින් පවතී. නමුත් පවසන්නට තියෙන්නේ ඉතාමත් දුක්ඛිත කරුණක්. මිනිමැරුම් 138ක් සඳහා ඔහු මේ වන විටත් වසර 1853ක කාලයක සිර දඬුවම විඳිමින් සිටියේ. නමුත් කොලොම්බියාවේ නීතිය අනුව ඕනම වරදක් සඳහා දිය හැකි උපරිම දඬුවම වසර 30කි. එම නිසා පුදුමයට කරුණ වන්නේ ඉදිරි වසර කිහිපය ඇතුළත ඔහු නිදහස ලබන්නට ඉඩ ඇති බවය. ලෝකයේ මෙතෙක් බිහි වූ දරුණුම දාම ඝාතකයා මෙලෙස නිදහස් වුවහොත් කුමක් සිදු වේද? ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න. මීළඟ වීඩියෝවෙන් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්. ජය වේවා.